ආයිබෝවන් පාරදිගේ ටෙලි නාට්‍යයේ රෙහන්ගේ අම්මා මුලින්ම රෙහන්ට හෙව්වේ හොඳ සල්ලිකාර නම්බුකාර කෙල්ලෙක්. රෙහන්ගේ නංගිත් සල්ලිකාරයෙක් බැඳලා රෙහන්ගේ නංගිට වගේම රෙහන්ට සිදුවෙන දේ ගැනත් කල්පනා කරලා දැන් නම් අම්මා සල්ලි නැති වුණත් හොඳ කෙල්ලෙක් නම් කමක් නැහැ කියලා තමයි හිතාගෙන ඉන්නේ. ඔන්න ඉතින් සරණිගේ රෙහන්ගේ ආදරයට තිබුණු එක බාධාවක් නම් ඉවරයි. ඊළඟ ප්‍රශ්නේ තමයි සරණිගේ අම්මයි තාත්තයි විදිහට සිකුරා සහ ඩාලින්ව ගෙනන්න බැරි නිසා සරණිගේ අම්මවයි තාත්තවයි රෙහන්ගේ අම්මට පෙන්නන්නේ කොහොමද කියන එක. ඉතින් බණ්ඩයි සරණි මොකක් හරි ගේමක් ගහලා අම්මයි තාත්තයි මේ කසාදයට විරුද්ධයි කියලා සරණිව විතරක් ගෙදරට ගෙනල්ලා රෙහන්ගේ අම්මට පෙන්වන්න තීරණයක් ගනි. දැන් අපි හැමෝටම තියෙන ප්‍රශ්නයක් තමයි රෙහන්ගේ අම්මා සරණිට මොන විදිය ප්‍රතිචාරයක් දක්වයිද කියන එක. රෙහන්ගේ අම්මා ටිකක් ආඩම්බරකාර චරිතයක් කියලා ඔයාලා හැමෝම දන්නවනේ. ඉතින් ඒ නිසා මුලින්නම් ලොකු කැමැත්තක් පෙන්වන එකක් නැහැ. හැබැයි ඉතින් රෙහන් එයාගේ තීරණය වෙනස් කරන්නේ නැහැ කියලා තේරුණාට පස්සේ මේ ගැන එයා තවදුරටත් හොයලා බලලා කැමැත්ත දෙන්නම් කියලා කියයි. රෙහන්ගේ ජීවිතය ගැන එයාගේ අම්මා ගොඩක් හිතනවා. ඉතින් ඒ නිසාම මේ සරණි කියන්නේ මොන වගේ කෙනෙක්ද කියලා මීට වඩා හොයලා බලන්න ඕනි කියලා රෙහන්ගේ අම්මා අනිවාර්යෙන්ම තීරණයක් ගනී. ඔන්න ඉතින් ඉදිරියේදී බණ්ඩට සරණිට සහ යාළුවෝ සෙට් එකට මේකටත් මොකක් හරි විසඳුමක් හොයාගන්න සිද්ධ වෙයි. ඉතින් ඔයාලට මේ ගැන හිතෙන්නේ මොනවද? ඔයාලට හිතන දේ සිතුවිලි සේයාට කමෙන්ට් එකකින් කියන්න. ඔයා තවමත් සිතුවිලි සේයාත් එක්ක එකතු වෙලා නැත්නම් පහළ තියෙන subscribe button එක ඔබලා සිතුවිලි සේයාගේ යාළුවෙක් වෙන්න අමතක කරන්න එපා. ඔයාලා හැමෝටම සුබ දවසක්.